රට අනුරට ජනරලි මාලාවේ තවත් ජනමුවක් මාලමේ නගරීදී පැවැතුණා. මේ සඳහා පක්ෂීය ක්‍රියාකාරිනතුළු පිරිසක් සහභාගී වුණා. ඒ දිනේ ඇවිල්ලා තිනවා. ඒ දිනේ තමයි සැප්තැම්බර් මාසේ 21 රට වෙනස් කරන දවස. ජනතාව තමන්ට බලය අරගෙන ජනතාවගේ සැබෑ පාලනයක් නිර්මාණය කරන දවස. අපට ජයග්‍රහණය පිළිබඳව කිසිදු සැකයක් නැහැ. ස්ත්‍රලසම හෙට ඉර පායනෝ වගේම 22 වෙනිදාට මාලිමාවේ පාලනයක් බිහිවෙනවා කියන එක පිළිබඳව අපට විශ්වාසය තියෙනවා. දැන් අපේ රටේ අපිට හොයාගන්න පුළුවන් ද පක්ෂ වෙනස්කම් සහිතව මාලිමාව ඇරෙන් හොයාගන්න බෑ. කවුරු කොහේ ඉන්නවද කියලා අපිට හොයාගන්න බෑ. අද බයි නේද? ඊයේ බැන්නා අද එකතු වුණා. එහෙට පයින්නෝ මෙහෙට පයින්නෝ ගෙම්බු වගේ හොයාගන්න බෑ කවුරු කොහේ ඉන්නවද කියලා. ඒ නායකයෝ ගියාට පොහොට්ටුවේ සමාජිකයා ඡන්දය කියා එතෙන්ට ගියේ නෑ. ඒගොල්ලෝ ඔක්කොම එකතු වුණා මාලිමාවත් එක්ක. දැන් එක්කලා තින අපිත් එක්ක ඒගොල්ලෝ. ජනතාව මාලිමාවට පොරු සජිත් ජනතාව මාලිමාවට මාලිමාවේ ශක්තිය තිබුණේ එතන නිසා ප්‍රතිපත්තිකරු කුමසුම එතෙන්ට එකතු වුණා. සජිත් ප්‍රේමදාසලා හුරු එකතු කරනකොට අපි මොකද කරේ? අපි මහජනතාවගේ බලවේග එකතු කරගත්තා. ඒ ලංකාවේ පළමු වතාවට ජනතාව ඉදිරියට ගෙන යමින් තිබෙන ඡන්ද ව්‍යාපාරයක් අද ජාතික ජන බලවේග දිශාවට හැරිලා තියෙනවා. මේක කවදාවත් තිබුණු තත්වයක් නෙවෙයි. ඒකෙන් කියන්නේ මේ ගොඩ නැගෙන්නේ ජාතික ජන බලවේගයේ නායක මණ්ඩලය ආණ්ඩුවක්ද? නෑ. මේ ගොඩ නැගෙන්නේ ලංකාවේ පළමු වතාවට ජනතාවගේ ආණ්ඩුවක්. අපි ඔයගලන්ට සහතිකයක් දෙන්නම්. ඔබ අප කෙරේ තබා තිබෙන විශ්වාසය කුඩා ප්‍රමාණකින් හෝ හානි වෙන්න අපි ඉඩ තියන්නේ නෑ. ඒ විදියටම ආරක්ෂා කරනවා. වංචනිකයන් දූෂිතයන්ට දඬුවම් දීලා දේපල පවර ගන්න අපිට මොකද හිතන්නේ? ඊට වඩා ලොකු වමනාවක් වෙනවා මේ වැඩේ කරන්න. මතක තියාගන්න. ඒ නිසා දැන් ගොඩනැගෙන්න යන්නේ මොකද්ද? ජනතාවගේ අරමුණ සමග සමපාත වෙන ආණ්ඩුවක් තමයි මේ සැප්තැම්බර් මාසේ 21 වෙනිදාන් පස්සේ මේ රටේ ගොඩනැගෙන්න පටන් ගන්න. සැලසුම් සහගතව අපිට අත්තරුණු දේ, අපිට අසාර්ථකුණු දේවල් ඒ සියල්ල මගහැරලා අපේ රට ලෝකයේ අනෙක් රාජ්‍යයන් එකට කෙලින් හිටගෙන ගනුදෙනු කරන්න පුළුවන් පෝසත් රාජ්‍ය බවට පත් කිරීමේ සලස්මත් එක තමයි අපි ඇවිල්ලා තිබෙන්නේ. සැප්තැම්බර් මාසේ 21 වෙනිදාගෙන් පස්සේ අපි ඔක්කොම එකතු වෙමු රට හදන්න.